දෙමළ භාෂාවේ පද හතරක් තියෙනවා කියලා අපි කලින් වීඩියෝ එකේදී ඉගෙන ගත්තා. ඒ තමයි පෙයචොල් නාමපද, විනයිචොල් ක්‍රියාපද, ඉඩයිචොල් නිපාතපද, උරිචොල් විශේෂණ පද. ඊට පස්සේ අපි බලමු පෙයචොල්. පෙයචොල් කියන්නේ නාමපද. පෙයචොල් නාම වර්ග 6කට බෙදුණා. පොරුත් පෙය ද්‍රව්‍ය නාම, ඉඩ පෙය ස්ථාන නාම, කාල පෙය කාල නාම, සිනයි පෙය අංග නාම, කුණ පෙය ගුණ නාම, තොලි පෙය භව ක්‍රියා නාම. ඒ නාම පද වලින් අපි ඉගෙන ගත්තා පොරුත් පෙය නැත්නම් ද්‍රව්‍ය නාම ගැන කලින් වීඩියෝ එකේදී ඉගෙන ගත්තා. දැන් මම ඔයාලට කියලා දෙන්නේ ඉඩ පෙය නැත්නම් ස්ථාන නාම ගැන. ඉඩ පෙය නැත්නම් ස්ථාන නාම කියන්නේ රට, ගම, නගරය වැනි ස්ථානවල හා විවිධ කාර්යයන් සඳහා යොදා ගන්න ලබන ස්ථානවල නම් වලට. ඉඩ පෙය ස්ථාන නාම. අපි බලමු ඉඩ පෙය නැත්නම් ස්ථාන නාම වලට උදාහරණ කීපයක්. 1. නාඩු රට. 2. ඉන්දියා ඉන්දියාව. 3. අලුවලහම් කාර්යාලය. 4. නිර්වණම් ආයතනය. නිර්වණම් කියන්නේ ආයතනය කියන එක. 5. සීනා චීනය. 6. අමයිච්චු අමාත්‍යංශය. අමයිච්චු කියන්නේ අමාත්‍යංශයට. 7. නෝර්වේ නෝර්වේ. 8. පාඩසාලේ පාසල. 9. මලේසියාව මැලේසියාව. 10. මණ්ඩපම් මණ්ඩපම් කියන්නේ ශාලාවට. 11. නහර නගරය. 12. නීදිමන්ද්‍රම් නීදිමන්ද්‍රම් කියන්නේ උසාවිය කියන එක. 13. කොළඹු කොළඹ. 14. සඳෙයි පොළ. 15. ආලයම් සිද්ධස්ථාන. 16. වීදු නිවස. 17. කාණි ඉඩම කාණි කියන්නේ ඉඩම කියන එක.